බොහෝමයක් දිනෙකට ණය කියන වචනේ ඇහෙද්දිම දැනෙන්නේ අකමැති අප්‍රසන්න ණය වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන හැඟීමක්. ණය ගැන සමාජයේ ඔස්සේ අපි දැනුවත් වෙලා තියෙන්නේ අන්න ඒ ආකාරයටයි. ඇත්ත වශයෙන්ම ණය කියන්නේ සම්පූර්ණයෙන්ම නරක දෙයක්ද? හොඳ ණය ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? ඔබ මධ්‍යම පාන්තික හෝ දුප්පත් පවුලක කෙනෙක් නම් ධනවත් වෙන්න ඔබට ආශාවක් තියෙන කෙනෙක් නම් විකල්පයක් නැතුවම ඔබට ණයට මුදල් ගැනීමට සිදු වෙනවා. අද දැක්ම වීඩියෝ එකෙන් මම ඔබ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන්. හොඳ ණය මොනවාද? නරක ණය මොනවාද? ණයට ගැනීම වාසිදායක වෙන අවස්ථාව, ණයට ගැනීම පාඩු වෙන අවස්ථාව මොකක්ද? ණය නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණේ අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න දේවල් ඔබට වැදගත් වෙනවා අනිවාර්යෙන්ම. එහෙමනම් හොඳ ණය නරක ණය කියන එක ඉතා සරලව ඔබට මම පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න මේ සංකල්පය. ඔබ පාසලේදී ගිනුම් කරන්නේ ඉගෙන ගත්ත නම් පොඩ්ඩක් පැත්තකට තියන්න. ඔබ පාසලෙන් ඉගෙනගත්ත ගිනුම් කරන සංකල්ප වලට වඩා වෙනස් දෙයක් තමයි මෙහිදී මම කතා කරන්නේ. ඔබ හෝ ඔබේ ව්‍යාපාරයේ සතුව වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා. ඒ වගේම ඔබට ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. ඔබ බැංකු ලෝන් එකක් අරගෙන නිවසක් හදනවා. ෆයිනෑන්ස් එකක් අරගෙන වාහනයක් ගන්නවා. මේ කාරණා දෙකේදීම සරලවම ඔබ හිතන්නේ මේ දෙකම ඔබ සතුව තියෙන වත්කම් කියලා. හිතලා බලන්න මේ නිවසෙන් හෝ වාහනෙන් ඔබේ පොකට් එකට යම්කිසි ආදායමක් අරගෙන එනවද කියලා. නෑ, මේ දෙකෙන්ම සිදු කරන්නේ ඔබේ පොකට් එකේ තියෙන සල්ලි එළියට අරන් යන එක. ඒ කියන්නේ වියදම් සිදු කරන එක. අද අපි කතා කරන විදිහට වත්කමක් විදිහට හොඳ ණයක් විදිහට අපි අඳුරගන්න නම් ඒ වත්කම ඔබේ පොකට් එකට මුදල් අරගෙන එන්න ඕන. ඉන්කම් ජෙනරේට් කරන්න ඕන. උදාහරණයක් විදිහට ඔබ නිවසක් හදලා ඒ නිවස රෙන්ට් කරලා ඔබට ආදායමක් ලබා ගන්නවා නම් එහිදී ඔබ සිදු කරන්නේ ඒක වත්කමක් විදිහට හඳුනා ගැනීමක්. වාහනය ඔබ රෙන්ට් කරලා කුලිය ආදායමක් ලබා ගන්නවා නම් අපිට ඒ වත්කමක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් හොඳ ණය කියන්නේ මොකක්ද කියන එක අපි අඳුනගත්තොත් ණයට ලබා ගන්නා මුදලකින් ආදායමක් උත්පාදනය වෙන ආකාරයේ වත්කමක් මිලදී ගැනීම හෝ සේවාවක් ලබා ගැනීම තමයි හොඳ ණය ලෙස අපි හඳුන්වන්නේ. උදාහරණ විදිහට ආයෝජනයක් කරන්න, අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න, ඔබ ඉන්න ජොබ් එකෙන් ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න, උසස් අධ්‍යාපනයක් ලබා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා ලබා ගන්න ණය අපිට හොඳ ණය කියලා හඳුන්වන්න පුළුවන්. පෞද්ගලිකව මගේ ජීවිතේ මම ගත්ත හොඳම ණය තමයි මගේ උසස් අධ්‍යාපනය සඳහා ලබාගත්තු ණය. ඒ වෙලාවේ මගේ දෙමව්පියන්ට ඒ සඳහා වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ. ඒක තමයි මං කරපු හොඳම ආයෝජනය. මේ ආකාරයෙන් හොඳ ණය නරක ණය කියලා කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. නරක ණය සම්බන්ධයෙන් අපි හැමෝම දන්නවා ඔබේ ආදායමට දරාගන්න බැරි ආකාරයේ වාහනයක් මොබයිල් ෆෝන් එකක් ණයට මිලදී ගද්දී වාරික පොලී දීර්ඝ කාලයක් තිස්සේ ගෙවාගෙන යද්දී ඔබේ ආදායම කාලය ජීවිතයම ඒකට හිර වෙන බව හොඳින් මතක තබා ගන්න. ව්‍යාපාරයක් හෝ ආයෝජනය සඳහා ණය ලබා ගැනීමේදී ඔබ ණය ලබා ගත යුතුද, ඔබ ළඟ තියෙන මුදල් වලින් ඒ ආයෝජනය සිදු කළ යුතුද කියන කාරණය සලකා බැලීමත් ණය ගැන කතා කරද්දී බොහොම වැදගත් වෙනවා. මේදී වැදගත්ම කාරණේ වෙන්නේ සනත් ජයසූරිය වගේ ඔබ ප්‍රහාරාත්මකව පන්දුවට පහර දෙනවද, එමත් නැත්නම් අසංක ගුරුසිංහ වගේ ආරක්ෂාකාරී විදියට පන්දුවට පහර දෙනවද කියන එක තෝරා බේරා ගැනීමයි. මේ ක්‍රම දෙකම අපිට වැදගත් වෙනවා. එකක් හරි අනිත් එක වැරදි කියන්න බෑ. ඒ ක්‍රම දෙකෙන් කුමන අවස්ථාවේදී කුමන ක්‍රමයේද තෝරා ගන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. හිතලා බලන්න අද මම ඔබට ණයක් ලබා දෙනවා ලක්ෂ 10ක කිසිම පොලියක් නැතුව තවත් අවුරුදු 10කින් ගෙවලා නිම කරන්න. ඔබ කැමතිද ඒ ණය ලබා ගන්න? අනිවාර්යෙන්ම ඔබ ඔව් කියයි. ඔබ ඒ ණය ලබාගෙන බැංකුවක 5%ක පොලියක් යටතේ තැන්පතුවකට දැම්මත් ඔබට අවුරුද්දකට 5%ක පොලියක් ලැබෙනවා. ඒ වගේම අවුරුදු 10ක කාලයක් තුල උද්දමනය නිසා මුදලේ අගය අඩුවීමෙන් ලැබෙන ලාභයත් ඔබට ලැබෙන නිසා අනිවාර්යෙන්ම ඔබ ඒ ණය ලබා ගනිවි. දෙවනුව මම ඔබට ලබා දෙනවා ණයක් ලක්ෂ 10ක 3%ක පොලියක් යටතේ. මේ ණයත් ඔබ ලබා ගනිවි. මොකද ඔබට බැංකුවේ 5%ක පොලියට තැන්පත් කිරීමෙන් 2%ක ලාභයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව උද්දමනයේ ඔස්සේ ඔබට ලැබෙන ලාභයත් ලැබෙන නිසා. මේ අවස්ථා දෙකේදීම ඔබ ක්‍රීඩා කරන්නේ සනත් ජයසූරිය වගේ ප්‍රහාරාත්මක විදිහට. ඊළඟට මම ඔබට ලබා දෙන ණය ලබා දෙන්නේ 5%ක පොලිය අනුපාතයක් යටතේ. මේ ණය ඔබ ලබා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන. මේදී ඔබ ක්‍රීඩා කළ යුත්තේ අසංක ගුරුසිංහගේ ආරක්ෂාකාරී ක්‍රමයට. මේ පොලි අනුපාතය යටතේ ඔබ ණය ලබාගෙන බැංකුවේ තැන්පත් කළොත් ඔබට සිදුවන්නේ පාඩුවක්.
මෙයාකාරයේ ණයක් ලබාගෙන 108ක ප්‍රතිලාභයක් යටතේ ඔබ කොටස් වෙළඳපොළ ආයෝජනයක් සිදු කරනවා නම් මේ ණය ලබා ගැනීම තවමත් ඔබට ලාභදායකයි මොකද ඔබේ ප්‍රතිලාභය ඊට වඩා වැඩි නිසා නමුත් ගැටලු වන්නේ කොටස් වෙළඳපොළේ ඔබට අවදානමක් තියෙනවා බැංකුවේ වගේ වගකීමක් නැහැ මේ පොලිය අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා කොටස් මිල ඉහළ යා හැකි පහළ යා හැකි එහිදී අවදානම කළමනාකරණය කර ගැනීමත් ඔබ සිදු කළ යුතු වෙනවා එහෙනම් අසංක ගුරුසිංහගේ ක්‍රමය තමයි මෙහිදී ඔබට වැදගත් වන්නේ ප්‍රහාරාත්මකව පහර දෙන්න නැතුව ආරක්ෂාකාරී විදිහට පහර දෙන්න උත්සාහ කරන්න ඕන මෙතනින් උඩට ඔබ ණය ලබා ගැනීමේදී එහෙමනම් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු ගණනාවක් අපි අද වීඩියෝ එකේදී සාකච්ඡා කළා ඔබ මේ වෙනකොටත් ණයවල පැටලීලා විශාල ණය ප්‍රමාණයකට උරුමකාරයෙක් නම් ඒ ණයවලින් ඉක්මලින් ගැලවෙන ක්‍රම ගණනාවක් සම්බන්ධයෙන් මීට කලින් වීඩියෝ එකකදී අපි කතා කළා පහත ලින්ක් එක දාලා තිනවා ඒ ණය ගෙවීම සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ නැහැ ඒ වීඩියෝ එක බලලා ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අද වීඩියෝ එකේ සාරාංශය කතා කළොත් ඔබට ඔබේ ආදායමට දරා ගන්න බැරි ආකාරයේ දේවල් ණයට මිලදී ගත්තොත් ඔබේ ආදායම ඔබේ ජීවිතයේ ණය උගුලක හිර වෙනවා දෙවරක් තුන්වරක් හතර වාරයක් හිතලා බලන්න ඒ වගේ දේවල් මිලදී ගන්න කලින් ඔබට අවශ්‍යමද කියලා ණය කියන එක හැමතිස්සෙම නරක විදිහටම අපිට දකින්න බෑ හොඳ ණය නරක ණය කියලා දෙකක් තියෙනවා ඔබ දුප්පත් කෙනෙක් නම් ධනවත් වෙන්න අවශ්‍ය පදනම ඔබට ණය තුලින් ගොඩනගා ගන්න පුළුවන් ණය නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් ඒ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ හොඳ ණය නරක ණය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කතා කරලා තිනවා රොබර්ට් කියසාකියාගේ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් කියන බුක් එකේ මම යටින් ලින්ක් එක දාලා තියෙනවා ඔබට තව විස්තර දැනගන්න ඕන නම් ඒ පොත කියවන්න තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී ණය සම්බන්ධයෙන් දීර්ඝව කතා කිරීමට බලාපොරොත්තු වන අතර අද දැක්ම වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා මේ වගේ වීඩියෝස් ඔබ බලන්න ආස කෙනෙක් නම් අපේ දැක්ම channel එක තාම subscribe කරලා නැත්නම් ඒ ගැනත් හිතලා බලන්න හැමදාම වගේ අදත් වීඩියෝ කරන් ආපු මම අසිතු සුබසිංහ තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමදෙනාම හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියන්නම්